අද දවසත් ඔබට ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඊටමත් ආශිර්වාදමත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසෙත් අපි මාවතට එලියක් ආශිර්වාද වචනය සමගයි මුණ ගැහිලා සිටින්නේ. අපි ශුද්ධ බයිබලයේ හෙබ්‍රියු 12 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය අද දවසේ බලන්න යනවා. සියල්ලන් සමග සමාදානෙන් සිටින්නටත් ශුද්ධකම නැතුව කිසිවෙක් ස්වාමින් වහන්සේ නොදක්නා බැවින් ශුද්ධකම අනුව යන්ට උත්සාහ කරපල්ලා. ඊටමත් කෙටි වචනය නමුත් ඔබට ස්වාමින් වහන්සේගේ සදාකාල ජීවනයේ උරුම කර ගන්නට අවශ්‍ය කරන මාර්ගයට මේ ආශිර්වාදයක් වෙන්ට යනවා. සියල්ලන් සමග සමාදානෙන් සිටින්නට. තවත් එක් ස්ථානයක අපේ ශුද්ධ බයිබලයේ කියනවා සියල්ලන් සමග විය හැකි තරමට සමාදානෙන් සිටින්නට උත්සාහ කරපල්ලා කියලා. මොකද අපිට මිනිස්යන්ගේ ස්වභාවයත් එක්ක හරි අමාරුයි සමාදානෙන් ඉන්න. අපි කොච්චර සමාදානෙන් ඉන්න ගියා සමහරලාට අපිව වරද කාර්යය බවට පත් කරනවා, අපිව විවේචනය කරනවා, අපිට විරුද්ධව කේලම් කියනවා, මෙවැනි දේවල් සිද්ධ වෙනවා. නමුත් අපිට විය හැකි තරමට සමාදානෙන් ඉන්න පුළුවන් නම්, ඒ වගේම ශුද්ධකම නැතුව කිසිවෙක් ස්වාමින් වහන්සේ නොදක්නා බැවින් ඔබගේ මගේ ශුද්ධකම, ශුද්ධකම කියලා කිව්වේ උදේ දවල් රෑ නාලා අපි සුවඳ විලවුන් ගාලා අපි රූප අලංකාරණේ කරලා අලුත් ඇඳුම් ඇඳලා ඉන්න එක නෙමේ ශුද්ධකම කියලා කියන්නේ. අපේ ශුද්ධකම අපි ඇතුළාන්තෙන් අපේ හදවත පවිත්‍ර වෙන්න ඕනේ, අපේ හැසිරීම පවිත්‍ර වෙන්න ඕනේ, අපේ කතාව පවිත්‍ර වෙන්න ඕනේ. හැම දෙයකින්ම ස්වාමින් වහන්සේට ගෞරවය එසවෙන්නට අවශ්‍යයි. අද ඔබයි මමයි ළඟ තියෙන ශුද්ධ ශුද්ධකම පළුතු වෙලාද? ශුද්ධකම නැතුව ස්වාමින් වහන්සේ නොදක්නා බැවින් උන්වහන්සේට අපිව උන්වහන්සේගේ ඒ දුර දක්නේට අපිව අසු වෙන්නේ නැතුව යනවා. අපි ළඟ ශුද්ධකම නැතුව හැම වෙලේම කට වාචාල කමට කතා කරනවද, කටට එන දේ ඔහේ කියනවද, පරුෂ වචන ඍණවාදී ප්‍රකාශන කරනවද, අපේ හැසිරීම කොයි වගේද, අපි මිනිස්යන් ඉදිරි අශෝභන විදිහට හැසිරෙනවද, අපේ සිතේ සිතුවිලි කොහොමද, තිත්තකම තියාගෙනද, උදින් hina වුණාට ඇතුළාන්තේ තියෙන කුහක සිතුවිලිද, මේ සියල්ලටම ශුද්ධකම බලපානවා. ශුද්ධකම නැතුව කිසිවෙක් ස්වාමින් වහන්සේ නොදක්නා බැවින් ඔබට ස්වාමින් වහන්සේව දකින්න වෙන්නේ නැහැ, ස්වාමින් වහන්සේ ඔබව දකින්නෙත් නැහැ. එබැවින් ශුද්ධකම අනුව යන්ට උත්සාහ කරපල්ලා. ගොඩක් අය හිතනවා මම හැමදාම සභාවට යනවනේ, මම දසෙන් කොටස දෙනවනේ, මම පල්ලියට ගොඩක් ආවතේවකම් කරනවනේ, මම නමස්කාර කරනවනේ, මම වචනය කියවනවනේ, මම දවසට දේශනා දෙක තුනක් අහනවනේ, මම ඉන්නේ මෙහෙමනේ, මම මේ වගේනේ, මම අරයට මේක දුන්නානේ, මම මෙයාට මේ වෙලාවේ මේම දුන්නානේ, මේ මොන දේ කෙරුවත් වැඩක් නැහැ. ශුද්ධකම ස්වාමින් වහන්සේ පිළිගත හැකි ශුද්ධකම ඔබයි මමයි ළඟ නැත්තම් සියල්ලන් සමග සමාදානෙන් සිටමින් ශුද්ධකමින් අපි යන්ට උත්සාහ කරන කල අපි ස්වර්ගයේ සැප සම්පත් අත්දින්නට යනවා. අපේ හදවතත් සමාදානයි. එසේනම් අද දවසේ වචනය ගැන දෙතුන් වතාවක් හිතලා බලන්න. මම ශුද්ධකම අනුව ගමන් කරනවද? එහෙම නොවෙන්න අඩුපාඩු තියනවද? මොකද ස්වාමින් වහන්සේ ඔබට දකින්නත් බෑ, ස්වාමින් වහන්සේ ඔබව දකින්නෙත් නෑ. අපි ශුද්ධකමින් යන සෙනගක් වෙමු. අද දවසේත් වචනය පාදයට පහනක්, මාවතට එළියක්ම වේවා. ඔබට සුබ දවසක්. යේසු පිහිටයි.